නමෝතස්ස භගවතු වරහතු සම්මා සබුද් නමෝතස්ස භගවතු වරහතු සම්මා සබුද් නමෝතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස් ශ්‍රද්ධාවන්ත පින්තුනි. අද දවස්සේ අපි සූදානම් වෙන්නේ තවත් සූත්‍ර සම්භාෂනය දේශනාවකටසාහභාගි වෙන්න ඇහුන්කන් දෙන්න පින්නතුන් දන්නවා අපි ඉගෙන ගනිමින් ඉන්නේ කුද්දක නිකායට අයිති සුත්ත නිපාත කියන පාලියයේ සොඳහන් වෙන කග්ග විසාන සෝත්‍රය කග්ග විසාාන සෝත්‍රය කක්ග විසාාන සෝත්‍රයේ ගාතා ඔක්කොම තියෙනවා පනස් එකක් ගාතා පනස් එකක් තියෙනවා ඒ පනස් එකකෙන් ගාත හතලිස් එකක් තියෙනවා හතලිස් එකෙන් අපි මේ වෙනකොට තිස්ස එකක්ම ඉගෙනගෙන යරයි තිස්ස එකක් මෙගෙන ගෙනවරයි අපේ තම ගාතාත් දහයක් තමයි ගැෙනගන්න තියෙන්නේ. ඒ දහය අපි අද දවසේ ඉගෙනගන්නට නියමිතයි. ඉතින් කක්ග විසාාන සූත්‍ර ගැන පොඩ්ඩක් මතක් කලොත් එයෙම කක්්ග විසාාන සූත්‍රයේ තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා විසින් තම තමන් වහන්සේලාගේ ශ්‍රී මකයෙන් තම තමන් වහන්සේලා මෙදින අධ්‍යාත්මික සුවය නිරාමිශස් සුවය ප්‍රකාශකරමින් ඔන්වහන්සේලා දේශනා කරපු උදාන ගාථ තමයි මේ කග්ග විසාන සූත්‍රයේ සංග්‍රහ කරලා තියෙන්නේ එක පසේ බුදුරජාණන් වහන්සේ මක් විසින් දේශනා කරපු ගාථ සමූහයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒවගේම අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු තනිසූත්‍රයෙකුත් නෙවෙයි කග්ග විසාන සූත්‍රය කියලා කියන්නේ. අතීතයේ ලෝකයියට පහළ වෙලා ලෝකයි වැඩයිදපු නොයෙකුත් පසේ බුදුරජාණන් වහන්සේලා විසින් ඒ ඒ කාලවල ඒ ඒ අවස්ථහා වල තමතමන් වහන්සේලාගේ ශ්‍රීම්මුකයෙන් භාෂනය කරන්නට යෙදුන දේශනා කරන්නට යෙදුන ගාතහාවන් අපේ බුදුරජාණන් වහන්සේ එක තැනකට සංග්‍රහ කරලා දේශනා කරපු සෝත්‍රයක් තමයි මේ කග්ග විසාන් සෝත්‍රය කියලා කියන්නේ එතකොට ඒ ස බුදුරජාණන් වහන්සේලා ඒ ඒ කාලවල දේශනා කරපු ගාථාවල් කවරුහරි කෙනෙක් පාඩන් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට ආවත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළලාන් පස්සේ. මෙ මෙහෙම අසවල් පසේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කලා අසවල් පසේ බුදුජාණ වහස මෙහම දේශනා කළා කියලා ඒ උහන්සේලාගේ පුරාණ අතා පුවත් සහිතව ගෞතම බුදුජාණන් වහන්සේ තමයි මේ කග්ග විශාන සෝත්‍රය එන මේ ගාථාවන් සහ ඒ කතාහා පුවත් නැවතත් ලෝකයට විවර කරලා දුන්නේ ඉති අපේ බුදුරජාණන්හස දේශනා කළලාම පස්සේ තමයි නැවතත් මේ කතාපුුවත් එය වගේ මේ පසේ බුදු භාෂිතයන් ලෝකයට විවෘත වනේ ඉතිං අපිට හැම ගාථාවකම වගේ දකින්න ලැබෙන්නේ අහන්න ලැබෙන්නේ මුතු ගැඹුරු ධර්ම කරුණු වලට වඩා උන්වහන්සේලාගේ ති බිච්ච නිවීම උන්වහන්සේලාති බිච්ච සැසීම උන්වහන්සේලා වින්ද නිරාමිෂ සුවය රාගය නැතිකම නිසා දවේශය නැතිකම නිසා මෝහේ නැතිකම නිසාඒවගේම අනකුත් අනකුත් කෙලෙස් නැතිකම නිසා උන්වහන්සලා ඒ කෙලෙස් බරෙන් කෙලෙස් පීඩාාවෙන් නිදහස් වෙලා විින්ද සුවය ඒවගේම උන්වහන්සේලට ඇසුරු කරන්නට බොහෝ අය නැතිනිසාඒවගේ තමන්ගෙන් යැපෙන අය උන්වහන්සේලට නැති නිසා හුදකලාවේ සුවය උන්වහන්සල විදිෙනවා ඒ සුවය ගැනමි ගාථාවල කියවෙනවා. තනිවවාසය කිරීමේ සුවය කියවෙන. යහලුවන් අඩුකමේ සුවය කියවෙන. එවගේ සමහර ගාතාි හම්බවුනා කල්‍යාන මිත්‍රයන් ඇතිකමේ කල්්‍යාන මිත්‍රයන් ඇසුරු කිරීමේ තියෙන යහපත් පැත්ත පෙන්වවා දුන්න ගාතා ගොඩාක් ගාතාවලතිබුණ මේ වගේ අධ්‍යාත්මක සුවයක් පිළිබඳව ඉතින් තැනිින් තැනපිට ගැඹරු ධර්මකරනු තැබවනා අප පියව සාකච්ඡා කලා ති අපි අද දවසිත් බලමු කක්ග විසාන සූත්‍රය තින්වසාන ගාථ දහය පරීක්ෂා කරලා මොනවද මේ ගාථ වල ඒ පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්න්නේ කියලා අවිරාධ පටන් ගන්න තියෙන හැට හත්වනි හැට හත්වනි ගාථාවෙන් පවිපිට්ටිකත්වාන සුකං දුකංචගෙන ගාතාව දැන්ට චට්ට සංගායනා ත්‍රිපිටකයි මේ පවිපිට්ටිකත්වාන කියන තැන පයන්න නැතිව පයන්න නැතිව විපිට්ටිකත්වවාන සුකං දුකංච විපිට්ටිකත්වවාන කියලාත් දකින්න ලැබෙන පයන්නක් සහිතව පවිපිට්ටිකත්වවාන කියලාත් පදයත්ති න අර්ථහි ලොකු වෙනක් නැ වටමු තේරුම කක්ද කියලා පවිපිට්ටි කත්වාන සුකං දුකංච පුබ්බේවච සෝම නස්ස දෝම නස්සං. ලද්ධානුපෙක්කං සමතං විසුද්ධන් ඒකෝ චරය කක්්ග විසාානකප්පෝ මේ ගාථාවෙන් කිය වෙන්නේ ධ්‍යානලාභී වූ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ උදානයක් ධ්‍යානලාබී වූ පසේ බුදුරජාන් හස නමක කියන්නේ සමත භාවන වඩලා ප්‍රථමත් ධ්‍යාන දුති අධ්‍යාන තිත් දිාන චතතුරුතත් දහනකට මේ දිාන හතර උපදව ගත්ත ඒ දිහානලා ගත්ත රජතුමෙක් රජවරයෙක් විපස්සනා කරලා පසේ බුද්ධත්වර පත්වෙනවා ඉන් පස්සේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පසේ බුද්ධත්වය දක්වා ගමන් මාර් ගමන් මාර්ගය තිවිිච විශේෂ කරුණක් වුණ මන් ලබලති විච ධ්‍යාන ගැන මයි මේ ගාථාවෙන් ප්‍රකාශ කරන්නේ. ඉතින් ධ්‍යාන ගැන ප්‍රකාශ කරන ක්‍රමය වලන්න පවිපිට්ටි කත්වවාන සුකං දුකංච සුख කියලා කියන්නේ කායික වූ සැපය කායික සැපය අප කයිෙන් අපිට විඳින්නහොලබෙන කයට දැනෙන කායික සැපියට කෙනව සුහ කියලා. දුකං කියල කියන්නේ දුක්ක කියන එකම තමයි දුක්හ කියන එකම සමහර දැන්වල දුක කියලත් පාවිච්චි වෙනවා සිංහලේ තියෙන දුක නෙවෙයි අල්පප්‍රාණ කයන්න නිකංකායන නෙවී මෙතන තියෙන මහප්‍රාණ කයන්නක් දුකංච සුකං දුකංච. ඒ මහප්‍රාණ කයන්න තියෙන දුකං කියන වචන්නේ නුතුන් කියවෙන්නේ පාලි දුක්ක කියන දුක්ක කියන වචනයීම තමයි සැපය සහ දුක සුකං දුකංච. කායිකව දැලෙන සැපයත් කායික දුකත් කියන මේ දෙකම විපිට්ටිකත්වාන පිටු දැක පිට්ටි කත්තුවා කියනකෙන් තමයි පිටු දැක කියන මේ සිංහල වචනය ඇවිල්ල තියෙන් පිටු දැක ඒ අතහැරල දාලා ඒ ඉවත් කරල දාලා විිපිට්ිකත්වවාන සුකන් දුකංච කායික සැපයත් ගන්නකට ගන්න නැතිව කායික දුකත් ගණනකට ගන්න නැතිව පුබ්බේ වච සෝමනස්ස දෝමනස් සං පුබ්බේ වච ඒත් ධ්‍යාන උපද වගන්නට කලින්ම සෝමනස්ස දෝමනස්සං සෝමනස්සය සහ දෝමනස්සයත් අතහැර දමා සෝමනස්සය කියලා කියන්නේ මානසික සතුටට දෝමනස්සය කියලා කියන්නේ මානසික දුකටනතවට මෙතන වේදනාවර්ග විඳීම්වර්ග හතරක් ගැන කතාගල්ල තියෙනවා අභිධර්මය ගෙන ගන්න පින්වතුන්ටම් මේ හරිම සරල ධර්මකාරණයක් ේදනාව මේ විදිීර හතර කර කඩන්න කොහොද කියලා සුක්ඛ දුක් සෝමනස්ස දෝම නස්ස කියල පද හතටක් අපිට හම්බයෙනවාඒ පද හතරෙන් සුක දුක්ක කියන පද දෙකෙන් කිය වෙන්නේ පන්න තුනේ අපේ කයට දැනෙන හිස්ස මුදන ඉදල් දෙපතුළ දක්වා කයට දැනෙන සැපය කායික සපයට තමයි සුක කියලා කියන්නේ එවගේම කයට දැනෙන දුකට තමයි දුක්හ කියලා කියන්නේ එවගේම සෝමනස්ස දෝම නස්ස කියලා කියන්නේ හයට දැනන මේ කායික සැපය හෝ කායික දුක නෙවෙයි මනසට දැනෙන අපේ හිතට දැනෙන සතුටක් තියෙනවානේ දැඟ අපි විහිළුවක් කරනකොට යම නැත්ත යම්කිෙසි දෙයක් අපිට හිතට සතුටු හිතන දෙයක් මතක් වෙනකොට ඒවගේ හිතට දැනෙන සතුට මේකට තමයි සෝමනස්සය කියලා කියන්නේ ඒවගේම සිහිතට දැනෙන දුක අපි අකමති දෙයක් මතක් කරනකොට අවුරු හරි ැනපුද දෙයක් දොස් කියියපු එකක් මතක් වෙනකොට එහම නැත්තං අනාගතයේ තම තමන්ට එන්න තින ප්‍රශ්නයක් ගැටඩුවක් මතක් වෙනකොට දුක හිතෙනකොට මනසිර දෙැරන දුක්ක මානසික දුකට තමයි දෝමෙනස්ස කල කියන්න එතකොට සාමාන්‍යෙන් අපි හොදුවේ සැප දුක කියල කතා කලාට සැපප දුක කියලා කතා කරටි බුදු දහම් විදිී තවත් මේ ටිකක් ගැඹපුරට ගිහිල් කායිකව අපේ කයිෙන් අපි විදින සැපදුක් කියර වර්ග දෙකත් වයෙනවා. ඒවගේ මානක හිතක දැනෙන සැපදුක් කියලා සැපදුක් වර්ගකවඋත්තියනවා. කායික සැපදුක් සහ මානසික දැක් සපදු. එතවට මේ ඉහැළම ධ්‍යානයට පත්වෙන පුද්ගලයා. කායික සැපයයි, කායික දුකයිත් අතහරලදාන්න ඕනි ඒවගේ මානසික සැපය සහ මානසික දුකත් අතහරල දාන්න ඕනි ඒ අතහැර දාලා කුමකටද පත්වෙන්නේ. ලද්ධාන උපෙක්කං සමතන් විසුද්ධං විසුද්ධ වූ ඉතාම පිරිසිද වූ විසුද්ධය කියලකැන ඉතාම් පිරිසිුදු වයි කෙනෙකයි විශේෂයෙන් සුද්ධයි ඉතා පිරිසිුද්යි ඉතා පිරිසිද වූ සමතන් සමතය ඉතා පිරිසිදු වූ සමත භාවනාව වෙන්න මොකක්ද ලද්ධාන උපෙක්ං උපේක්ෂාව ලැබ උපේක්ෂාව මෙතන උපේක්ෂාව කලා දහස් වවැන්න පින්ිතුනි ඉහළම ධ්‍යානය ඒයන්නේ සූත්‍ර ක්‍රමයට කියනවා නං චතුරුතත් ධ්‍යානය අභිධර්ම ක්‍රමයට කියනවා න පංචමත් ්‍යානය අපි දන්නවන සූත්‍රකමට නම් දිහාන හතරක් තියෙනවා ප්‍රථමත් ්‍යාන දුෘතිත් ්‍යාන තති අත් ්‍යාන චතුරුතත් ්‍යහාාන කියලා. ප්‍රථමත් ධ්‍යානයේ අපි දන්නවා අංග විතර්ක විචාර ප්‍රීති සුක ඒ ආග්‍රතා සහිත ප්‍රටමත් ්‍යානය. දති අත් ්‍යානය තියෙන්නේ සූත්‍ර ක්‍රමේයට නං ප්‍රීති සුක ඒකාග්‍රතා සහිත දති අත් ්‍යානේ තතිත් ්‍යහාානයට ගියාට පස සුක ඒ ආග්‍රතා සහිත තති අත් ්‍යානේ. චතතුරතත් ්‍යානට ගියාට පස්සේ උපේක්ෂා ඒ ආග්‍රතාව පේක්ෂාව තමයි තියෙන්නේ සුකය නැහැ. අභිධර්ම ක්‍රමයට නං මේකම පහකට කැරෙනවා දෙහාන පහක් තියෙනවා. ඉතිං කොයි ක්‍රමයට ගත්තත් කොයි ක්‍රමයට ගත්තත් අවසන් දොනය ඉහලම දොනයේ, සැපයක් නෙවෙයි තියෙන එතන උපේක්ෂාවක් පේක්ෂාවම තමයි එතන තියෙන සැපය අ ඕලාරිකව රබන්ගේ කයට මනසට දැනෙන සැපයක් නෙවෙයි ඒක සංසිදුනු බවක් සංසුන් බවක්ඉතාම තැන් පත් බවක් නිසංසල බවක් එතන තියන්නේ එතවට උපේක්ෂාව තමයි ඒ දිහානේ තින වේදනාව ඒ උපේක්ෂ වේදනාවෙන් යුක්ත චතුරුතත් දි්‍යානය ඉහළම ධහානය තමයි මෙතන ලද්ධාන උපෙක්කන් කෙනතන උපෙක්හාගලා කියන්නේ ඉතාම විශුද්ධ වූ සමතභාවනාව වන සමතය වන හිත සමතයට පත් කරන චතුරුත අධ්‍යානය ලැබ ඒකෝ චරය කක්ද විසාන කප්පුෝ කඟවයෙන් හඟක් වගේ තනි වැහැසිරිය යුතුයි කෙනෙක තමයි මේක තේරමතෝට මේ ගාතාවේ කියවෙලා තියෙන්න්න පින්වතුන කායික සැපදුකත් මානසික සැපදුකත් අතහැරල දාලා චතුරුතත්්‍යන සමාධියයට පත් වෙලා චතුරුතත්්‍යාන සමාධියයෙන් සමාහිත වෙලා තැන් පත් වෙලා හුදකලාව සුවසේ ජීවත්ය යුතුයි කෙනෙක තමයි මේ පසේ බුදුරජාන් වහන්සේ දේශනා කරන අදහස පීළංගාතාවටයොමුවෙමු ආරද්ධ විරියෝ පරමත්තපත්තියා අලී න චිත්තෝ අකුසීතබෘත්ති දල්හනික්කමෝ තාම බලූප පන්නෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පුෝ මේ ගාථාවෙන්කය වෙන්නේ විශේෂයෙන්ම වීරය පිළිබඳවද කලින් ගාතාවන්කය වුණනේ සමාධය පිළිබඳවනි ධ්‍යානලාබී වෙලා හොම තැන්පත් හිතකෙන් සංසුන්ව සැපපදුක කායික සැපදුකත් මාංසික සැපදුකත් අතහැරලදාලා ඉතාම සමාහිත හිතකින් වාාසය කිරීමක් ගැන මයි කලින් ාතාාව පසේ බුරජාණන් වහස ේශනා කළේ. මේ පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විශේෂම වීර්ය ගැන. ආරද්ද වරියෝ පරමත්ත පත්තියා පරමත්ත කල කියන්නේ නිර්වාණයට නිර්වාණයට අභිධර්මය දින අප පරමත්ත කලා කියනවා, චිත්ත චෛතසිකරූප නිර්වාණ කියන පරමාර්ථ ධර්ම හත රටම නේද. පමාර්ධර්ම හතරටම පරමත්ත කෙල කියනවා. නමුත් අභිධර්මයෙන් පිට, සාමා්‍ය සූත්‍රපිටකයේ පරමත්තකෙන වචි හම්බවඋුත් එහම මේ වචනින් කියවෙන්නේ ගොඩක් වෙලාවට නිර්වාණය ගැනතු මතගතියාගන්න ඕන එකක් සූත්‍රපිටකගේ පරමත්ථකෙන වචන හම්බුණුත් එෙම මේ චිත්ත චෛදතකරප ෙනරවාන කියන සියලු පරමාර්තයන් නෙවෙයි බොහෝවිට කියවෙන්නේ නිර්වාණය කියන ශ්‍රේෂ්ඨතම අර්ථය. පරම අර්ථය. ශ්‍රේෂ්ඨතම උතුම්ම අර්ථය තමයි සූත්‍රපිටකේදී ගොඩක්වෙලාාවට කියවෙන්න. ඉතිං ඒ කියන. ශ්‍රෂ්ඨ වූ අර්ථය වන නිර්වාණයට පත්තියා පැමිණීම පිණිස. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ අර්ථය වරන නිර්වාන්ඩ පැමිණීම පිණිස ආරද්ධ වීරියෝ, අරබන ලද වීරය ඇතිව. ආරද්ධ වීර්ය අරඹන ලද වීර්ය ඇතිව. උත්සහය ඇතිව. අලීන චිත්තෝ, අලීන චිත්තෝ ලීන කල කියන්න පින්වතුන හැකිලිලාගෙන එකයි. ලීන හැකිලිලා. අලීන චිත්තෝ නොහැකිලුණු සිත් ඇතිව හිත හකුළුව ගන්නේ නැතිව දැන් අපි කම්මෙලි වෙලාවට වැඩක් කරන්නට කම්මෙලවෙලාට දැනඕන අපේ හිතනික් හැකිලිලා වගේ ගතියක් නේද. ඇතුල් පැත්තර හැකිලිලා වගේ ගතයක් ඒඒ හැකිලුණු ගතිය නැතිව ඒ හැකිලිනු ගතිය කියන්න නැතර වෙන දෙයක් නෙවෙේ තීන මිද්ද කියන අකුසල චෛතසික වලින් කරන දෙයක් අකුසර චෛතසික වල ගතිීම තම අපේ හිත හකුළුවන එක. ඉතින් ඒ තීන මිද්ද නැතිව. ලිකමින් තොරව කෙනෙක තමයි අලිීන චිත්තෝ කලක කියන්නේ. අකුසීත වෘත්ති එවගේ කම්මැලිකමින් කම්මලි කමක් නැතිව කුසීත ලැන කම්මැලි කියන එක වෘත්ති කියන්නේ පැවැත්ම කම්මැලි පැවතුම් නැතිව කම්මැලි වෙන්න නැතිව. දල්හ නික්කමෝ දල්හ නික්කමෝ මේ වචනින් කිය වෙන්නෙත් වීරයමයි ඉතාම දැඩිවූ වීරය ඇතිව නික්කම කියල වචනෙත් වීරයටම කියන තවත් වචනය අප හලතේෙනවානේ ආරද්ධය නික්කම වීරය පරක්කම වීර කියලා තුනක් ගැනේද න්නඒ නික්කම වීරය ගැන තමයි මේ කියවෙන්නේ. දැඩිවූ වීරය ඇතිව. තාම බලූ උපපන්නෝ. තාම බල උපපන්නෝ තාම කියලා කියන්නේ මෙතන සිංහලෙන් අර්දීර තින ස්ථතිර වූ කියලා. බල කියලා කියන්නේ ඥාන බලය. ඉස්තිර වූ ඥාන බලයට පැමිණ. ස්තිර වූ ඥාන බලයට පැමිණ එකයන්නේ ක්‍රමක් ක්‍රමයෙන් උත්සහගල්ල වැෑයම් කරලා කම්මලි වෙනි නැතිව හිත හකුළුවන් හකුළො වන්නද හිතට හැකලවෙන්න දෙන්නේ නැතිව. ක්‍රමක් ක්‍රමයෙන් තමන්ගේ ඥානයේ දියුණු කරලා. ඉස්තිරසාර වූ ඥාන බලයට පත් පෙලා සංස්කාරධර්මයන්ගේ යථස්වභාවය අවබෝධ කරගණට පුළුවන් තරං බලවත් වූ ඥාන බලයට පත් පෙලා හගවෙහෙන හඟක් වගේ. කලාව හැසිරේ යුතුයි කෙනෙක තමයි පින්වතුනි මේ ගාථාව එරමතිම මෙතනත් විශේෂයෙන් අපි ගැඹුරු ධර්ම කරුණු කතා කරන්නට යන්නේ නෑ මේ ගාථාව පොදුව කතා කළ තිෙන්නේ වීර්යයේ තියෙන ආනිසංසය සහ වීර්ය වත් යුතුයි කම්මලින් නොවිය යුතුයි කියන අර්ථය ඊළඟ ගාථාව පටිසල්ලා නං ජාන මරංචමානු ධම්මේසු නික්්චං අනු ධම්මචාරී ආදීනවං සම්මසිතා භවේසු ඒකෝ චරය හක්ග විසාාන කප්පුෝ. පටිසල්ලානං ජානං අරිංචමානෝ පටිසල්ලාන කියන්න පිමතුනි කාය විවකය කාය විවේකය කායි විවේකය කියල කියන්නේ කයෙන් විවේක ගැනීම. හයෙන් විවේක අන්නෝ කලා කියනෙක් සීම වැඩක් කරන්න තුවින්නෝ කෙනෙක නෙවෙයි තමන්ගේ ය තමන්ගේ ශරීරය පිරිසන් ඇත් කරගන්නවා පිරිසෙන් නිදහස් කරගන්නවා කියනෙයිදැන් අපි බොහෝ පිරිසක් එ එකට නං වාසය කරන්නේ තවත් බොහෝ දෙනෙක් එක එකට කතාභා කරමින් ඇසුරු කරමින් නොයකුත් වැඩවලේ දෙමින්න වාසය කරන්න අපේ කයියට විවේකයක් නහැ අපේ අය හැම්වෙලාවීමම තවත් පිරිසක් එක්කයින්නේ අපි පිරිසෙන්ටිකක් ඇත් වෙලා තනි වුණොත්හෙම අපේ කය තනි කරගත්වොත්හෙ මන්න ඒ එකකට තමයි කියන්නේ කාය විවේකය කියලා කාය විවේකය විවේකය කියල කියන අ ඉගලිසියෙන් අපි කියෙ බ්‍රේක් එක එහෙම නැත්තං වැඩක් නොකර විවේක ගැනීම කියෙ එක නෙවෙයි මේ විවේක කියල පාලි පචනය පාලි විවේක කියන වචරෙන් අදහස් කරන්නේ හුද කලාව කියන එක තනි තනිවීම කියන එක ඇත්වීම කියන එක වෙන්වීම කියන එක එහෙම නැතව අර කිසිවක් නොකර විවේක ගැනීම කියෙනෙ එක නෙවෙයි හුදකලාවීම වෙන්වීම කියනෙ එක තමයි පාලි විවේක කියන වචනෙන් අදහස් කන්න ඉති හය කායි විවේකයට පත්වම තමයි පටි සල්ලාන කල කියන්නේ. පටිසල්ලාන ඒකායි විවේකයත් පටිසල්ලානගෙන වචනින් හැද හඳුුවන කයිවිවේකයත්. ජානන් ධ්‍යනයත් මෙතන ධ්‍යාන කෙන වචනින් වෙන පින් තුන චිත්ත විවේ සිත නිදහස් කර ගැනීම ොනවෑන්ද සිත නිදහස් කරගන දැන් කයි නිහස් කරගන්න න තත් අනි මනිසුම් ගැනේ ද අපි වැසරු කරන හලුවන්ගේ නෑදයන්ගගේෙන් ගෙදරයගේෙන් ටිකගක්. ඇවීමම මයි කයිනි දහස් කර ගැනීම හිතනි දහස් කර ගැනීම කියන්නේ අකුසර ධර්මවලින් හිතනි දහස් කර ගැනීම අපේ හිත නිතරම ගැවසලා තියනවා අකුසර ධර්ම ගොඩක් එක්ක. අපේ කය නිතරම තවත් බොහෝ මිනිස්ුත් එක් ගැවසිලාතිය නෝගේ සිත නිතරම ගැවලාන අක්ුසර ධර්ම ගොඩක්ක් හැම මහතකම හ සෑම විනාඩියක් ගානීමම අපි අදහන්ීල ැලෝත්තම අපේ හිතට ගොඩක් අකුසර ධර්ම අපේ හිත් හිතත් එකට ඉන්නවා. ගැවසිලායින්නවා. එක්කෝ. ශරාගයක් එක්ක දවේශයක් එක්කෝ වෙනත් හිතයි හිතේ කැලම්විලි ගතියක් එක කබ්මැලිකමක් මේ අකුසල ගති අපේ හිතත් එක ගැවසිලා ඉන්න. ඒය අකුසල ගතිවලින් අපේ හිතන දහස් කර ගැනීමම් හුද කලා කර ගැනීම තමයි චිත්ත විවේකය කියලා කියන්නේ. එතකොට කායි විවේකයත් චිත්ත විවේකයක්ත් තමයි මේ පටිසල්ලානං ජානංකෙන වචන දෙකින් කියවෙන්නේ. අරිංචමානු රිංචත කියලා කියන්නේ අතහැරලදානවා. හිිස් කරලදානව කියනෙ එකයි රිංචති අ රංචමානු අතහරන්න නැතිව කායිවිවේකයත් චිත්ත විවේකයක්ත් අතහරන්නේ නැතිව ධම්මේසු නිච්චං අනු ධම්මචාරී ධම්මේසු මෙතන ධම්ම කෙල දහස් කරන්නේ පංච උපාදානස්කන්ද පංචස්කන්ද වගේ ආයතන ධාතු වගේ ගැඹුරු ධර්ම කොටස් ගැඹුරු ධර්ම කොටස් විදර්ශනාවට ලක් කල යුතු ධර්ම කොටස් ර්ම කියල කියනකට නාප්‍රකා ධර්මයනවා නිවාණයටත් ධර්මක කියනො අන්නේේද. නිරවායටත් ධර්ම කියලකේනවා. චතු සට ධර්ම කියලකේනවා. ඒ හැම ධර්මයක්මන වෙ මෙතන ධර්ම කියලකයන්නේ විදර්ශනානුවනිින් බැලිය යුතු විදර්ශනාවට ලක් කල යුතු ධර්මතමයි මෙතන ධර්ම කියලා දහස් කරන. අන්න ඒ විදර් විදර්ශනෝපග වූ පංචස් කන්දහදි ධර්මයන්හි අනුධර්මචාරී. ධර්මයන්හි අනුධර්මචාරී වෙනවා කෙල කියන්නේ ඒ ධර්මයන් විදර්ශනා කරනවා කියනෙ එකයි. ධර්මයන්හි අනුධර්මචාරී වෙනවා කියලා කියන්නේ වෙනමනුවත් නෙ වෙයි පංචස්කන්ධහාදී ධර්මයන් විදර්ශනාවට නගනවා කියන එකයි. එතකොට ඉස්සෙල්ලාම කිව්වේ කයි විවේකර පත්වවෙන්න ඕනි දෙක චිත්ත විවේ කර පත්වෙන්න ඕනි තුන පංචස්කන්ධාදී ධර්ම විදර්ශනා කරන්න ඕනි. ආදී නවං සම්මසිතා භවේසූ. භවේසු භවයන් හිතියන ආදීනවං ආදීනවය දුක කරදරය කරදරකාර ගතිය සම්මසිතා සම්මර්ෂණය කරමින් සම්මර්ශනය කොට ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කගවයෙන් හඟක් වගේ එකලා හැසිරිය යුතුයි තර මේ ගාතාවෙන් කියවුනේ මේ ගාතාවෙන් ඇත්තරම මුළු නිර්වාණ මාර්ගයම එක්තරා විදිහට කේ වෙලා තියෙන ිල්ලා නං කියර වචනෙන් තමන්ගේ කය හුද කලා කරගැනීම පිරිසත් එක්ක ගැවසිමින් හිස් කටයුතුවල නිරතබමින් ඉන්න නැතිව තමන්ගේ තමන් ටිකක් පැත්තකට හුද කලා කරගැනීම කියවුණනා කායි විවේකය කියවුණ එවගේම ජානන් කියන වචනයෙන් මොකද කිය ඕනේ අපේ කය විතරක් හුද කලා කරගත්තර මදි අපි කාබරයක් ඇතුළේ තනියෝමන්දිියට මදිී අපේ හිත ගැවසලා තියෙන්නේ පව සිතිවිලි ගොඩක් කනං අකුසල සිටවිලි ගොඩක් එක් නං. එමන ත්ත නිවරණ ගො ගොඩක නං අපි ඉන්නේ එහමනම් කොච්චට පුද කලාේදියත් වැඩක්වෙෙන නෑ. එනිසා ඒ අකුසල ධර්මලින් නිීවරණ ධර්මෝලින් තමන්ගේ හිත නිදහස් කරගන්න ඕනි එකන චිත්ත විවේකෙන පත්වවෙන්න ඕනි කියන දෙත් මේ ජානන් කෙන වචනෙන් කියවුණ. ඉන් පස්සෙ කියෙවුණනේමොක්ද දම්මේ සු නිච්චං අනුධර්ම ධනුධර්ම චාරයකෙන පදය කියවුණ හයිවිේකයටත් චිත්තවිවේකරත් පත් වෙලා ඉන් පස්සේ. විදර්ශනාවට ලක් කල යුතු වූ පංචස්කන්ද හාදී ධර්ම විදර්ශනා කරන්නට පටන්ගන්න නෝනි ආදීනවන් සම්මසිතා භවේසු එහෙම විදර්ශනා කරමින් මේ භවය භවයන්හි හාම භවය රූප භවය අරූප භවයන සියලු භවයන්නේ සියලු පැවැත් මෙහි මතියන ආදීනවය දකිමින් ආදීනවය සම්මර්ෂණය කරමින් දකිමින් කගහේෙනන හඟක් වගේ තනිවැ හැසිර යුතුයි කෙනෙ මයි පෙනතනේ ඒගාථාව තේරුම අපි යොමෝයමු ඊළංගාතාවට ත තන්හක්යං පත්හය මප්පමත්තෝ අනේලමූගෝ සුතවා සතිමා සංකාත දම්මෝ නියතෝ ප්‍රධානවා ඒකෝ චරේ කග්ග විසාන කප්පුෝ. තන්හක්යං පත්හය මප්ප මත්තුෝ. තන්හක්කයන් තන්හක්ය කලා කියන්න පින් ඔොට නිර්වාණයට ප කියෙන තවත් නමක්. තන්හාවේක්ෂය වන තැන. තන්හාාවක්ෂය වෙන තැනට තමයි තන්හක්ය කළ කියන තන්හාාවක්ෂයවෙන්නේ නිර්වාණයට පත්වීමෙන් නිර්වාණය තමයි තන්හාාවක්ෂය වෙන තැන එනිසා තන්හක්ය කෙළ කියැ නිර්වාණයට මයි. තන්හාක්ෂය සංඛහාත නිර්වාණය. පත්හය මප්පමත්තුෝ පත්හයං අප්පමත්තෝ තන්හාක්ෂය හඳුව නිර්වාණය ප්‍රාර්ථනා කරමින්. ඒ නිර්වාණයට පත්වවෙන්නට පතමින් ඒට කැමති වෙමින් අපමත්තෝ අප්‍රමාදී වෙමින්. අනේල මූගෝ සුතවා සතිමා අනේල මූගෝ සිංහල එන්නම් කියන්නේ කෙලතොලු නොවූයේය කියලා. සරලව කියයනවන මෝඩ වෙන්නේ නැතිව. මෝඩ ජීවිතයක් ගත කරන්නේ නැතිව. මෝඩ විදිහට තමංග ජීවිතය නිකරුණේ නිස්කාරණය නාස්තිකර ගන්නි නැතිව. අනේල මූගෝ සුත සුතවාගෙන කියන්නේ බහුස්්ෘත භාවය ඇති කරගෙන ධර්ම දැනුම තමන්ට ඇති කරගෙන. එවගේම දැන් කරුණු කිහිපයක් කියවුණා තන්හාක්ෂය කෙළ හැඳන්නෙන නිර්වාණය ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙන්න ඕනි අප්‍රමාදීවෙන්න ඕනි මෝඩ විදිරට තමඟ ීත ගතරන්න හොඳ ැහැ. වගේ ධර්ම දැනුවෙන් යුක්ත වවෙන්න ඕනි ලඟට කියෙනන වචන තමයි සතීම සිහයෙන් යුක්ත වෙන්නට ඕනි සතියෙන් යුක්ත වෙනට ඕනි. ඒවගේම සංකාත දම්මෝ නියතෝ පධානවා සංකාත දම්මෝ නියතෝ පදානවා සංකාාත දම්ම සංකාත ධම්ම කියන්නේ සංකත ධම්ම කෙනෙක නෙවෙයි අපි නිතර හම්බෙනවාශන තියෙනවනටව සංකත දම්ම කිය ත්නේද සංකත ධම්ම කියලක කියන්නේ සංස්කාර ධර්ම වලට හේතු ප්‍රක්තියන්ගෙන් හටගත්ත ධර්ම වට කෙන සංකත දම්ම කියල මෙතන තියෙනෙ සංකත දම්ම නෙවෙයි සංකාාතදම්ම සංකාත දම්ම ඒක කියන්නේ සියලු ධර්මයන් මනාව දැනගත්තා ගෙන එකයි. මනාව දැනගත්තා ගෙන එකයි පිරිසින්ඳ දැනගත්තා ගෙනෙ තම සංකාත දම්ම. නියතෝ නියත වූයේ පධානවා ප්‍රධන් වීරෙන් යුක්ත වූයේ අර්ථකතා විස්තර කරනවා පින් නොතන මේ පද වනට අර්ථගන්න ඕනි අගඉදම් මුලට කියලා සෙල්ලාම් පදානවා ප්‍රධන් වීරෙන් යුක්ත වෙනට ඕනි ර්වාණය ප්‍රාර්ථනා කරමින් ඉන්න ඕනි නිර්වානය ප්‍රාර්ථනා කරමින් මෝඩ ජීවිතයක් ගත නොකරමින් කෙලතුළු නොවමින් එවගේ ධර්ම දැනමින් යුක්ත වෙලා සතිමත් වෙලා ප්‍රධන් වීර කරන්නට ඕනි විදර්ශනාව සඳහා උත්සාහ කරන්නට ඕනි. එම ප්‍රධන් වීර කරමින් ඉන්නකොට නියතෝ නියතෝගල කියන්නේ සෝවාන් මාර්ගයට පත්වීම සෝවාන් මාර්ගයට පත් වෙලා හල ඉහල මාර්ගයන්ට පත්වවෙන්නට ඒවගේම සසරින් මිදන්නට නිවනට පත්වෙනට නියත වූ උපුද්ගලෙක් වන්නට ඕනි ඉඩරි පස අවසානයේ මාර්ගඵල පිළිවෙලින් සංකාත ධම්ම කියන තත්වයට පත්වවෙන්නට ඕනි සංකාත ධම්ම කියලා කියැන සියලු ධර්මයන්ගේ අතා ස්වභාවය දැනගත්තා කියන එකයි මේ වචරින් කියඒවෙන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය ගැන සංකාත ධම්ම කෙලා කියනව රහන් වහන්සේට මොකදදුන් වහන්සේලා ධර්මයන්ගේ අතාහා ස්වභාවය හොඳින් දන්නා නිසා. ඉති ඒ තත්වයට පත්වී අරහත්වයට පත්වී ඒකෝ චරේ කක්ග විසානකප්පෝ කගවේනහඟක් වගේ තනිවම හැසිලෙන් ඕනිි කෙනෙක තමයි මේ ගාතාවේ තේරුම. වීළගාතාටයොමමු හැත්ත එක. සීහෝව සද්දේ සු අසන්ත සන්තෝ වාතෝව ජාලම්හි අසජ්්‍යමානු පදුමංවතෝ යේන අලිප්්‍රමානෝ ඒකෝ චරේ කග්ග විසාානකප්පුෝ. අතාවෙන්කේ වෙන්නෙත් පසේ බුදුරජාණන් වහන්සේලා තුළ තියෙන ලක්ෂණ ටිකක් පසේ බුදුරජණ වහන්සල තුළ පබණක් නෙවෙයි ඕනෑම්මරහතන් වහන්සේ කෙනෙක් තුළ තියෙන ලක්ෂණ ටිකක් මේ ගාථාවෙන්කේ වෙනවා සීහෝව සද්දේසු අසන් අසන්තෝ සීහෝ කල කැනෙ සිංහයටටන නේද සිංහයෙක් සද්දේසු ශබ්ද අහලා කිසිම ශබ්දයක් නිසා සිංහයෙක් බයිවෙන්නේ නෑ පැතිගන්නි නෑ පැතිගන්නි නෑ කස්ත වෙන්න නෑ ය අන්න ඒ වගේ අසන්ත සන්තෝ බය නොවෙන පුද්ගලයෙක් බවට පත්වන්නටෝනි කිසිම දෙයක් නිසා කිසිම කාරණයක් නිසා බය නොවෙන ත්‍රස්ත නොවෙන තැති නොගන්නා තත්ත්යකට පත්වෙමින් වාතෝව ජාලම්හි අසජ්්‍යමානෝ වාතෝ වාතය කැනෙ හුළඟ ජාලම්හි දැලක අහසේ දැලක්ක ගහලා තිබුුණොත් එහෙම කතාපූතර විතර වෙන්න දැ මාළුුවල්ලන දැලක් මාලුුවල්ලිවර වෙලා මේ දැල ධීවරෝටික කරන්නේ දැල කොහේ හරි ගස් දෙක් අතර එල්ල තියනවා මාලුල්ල මාු කිවත් කල ැල එල්ල තියෙනවා ඉල්ඟග දවස ප්‍රයෝජනට ගන්න ඉති මේ දැල එල්ලල තියෙන කොට හුළංහමනෝ දවසපුරාම අවදාකවත් මේ දැලේ දැලයි හුළගයි පැටල් දෙනව කියලාල දෙයක් වෙෙන නෑ නේද දැල කවදාකවත් ඇවිල්ලා හොළගේ හොළ හුළඟ කවදාකවත් දැලේ මුසුවවෙන්නේන දැලේ ඇවිල්ල ඇලෙන්න්නේනේ දැල බාධාවක් නෙවේ කවදාකවත් හොළඟට පක්ෂී වෙන්න්න පුළුවන් වෙනත් යම කි සතක්වෙන්න පුළුවන් දැල ඇලලා ැටනොත්ේ ඔුන් දැට හුේ නොත් දකවත් හොළඟ කියන එක දැලට අහු ව හොළඟ කිය එක නිදහස් කුමන බාධාවක්ති වුණත් මුණනවා ලෝකෙට බනත් හොළඟට බ හුළඟ නිදහසේ ලෝකයේ හමායනෝ අන්න ඒ වගේ දැලක නොගැටෙන හුළඟක් වගේ නිදහස්වමින් නිදහසේ සිටිමින්. පදුමංව තෝයේන අලිපමානු පදුමං කෙල කියන්නේ පදමයටට නේද. නෙළුමට පදුමං කෙල කියයන්න නෙළුමට නෙළුම තෝයේන තෝය කියලක කියන්නේ ජලයට කියන පාලි වචනයක්. තෝය කියන්නේ ජලයට උදකං කෙලත් කියනවා නේද. උදකංගේන ජලංකනවාඒවගේ පානීයන් කියලගේනවා අම්බු කියලගේන ජලයටට වචන ගොඩාක්තියෙනවා තෝය කියල කියන එක වචනයක් තෝයේන ජලය ජලය සමග අල්ලිප්පමානු නොත් තැවරෙන්නා වූ ජලයෙහි නොතැවරෙන්නා වූ පත්මයක් වගේ ඒයන්නේ දැ පොකුුණක නිෙළුම් මක් හටගත්තට බස්සේ නිෙළුම්ම කියන එක හටගන්නන්නේ ජලයෙන් දෙෙලුම් ගසතයන්නේ දෙලුම් පැලය තියන ජලයේ හටගන්න ජලයෙන් නමුත් ජලයෙන් හටගත් පවම දෙළුම් මල ජලය ගෑවැන්නේ නැතිවයි ඉතාම ලස්සනට ජලය මත පිහිට ලතියෙනවා වගේ පීට ලතියනවා වගේ මේ ලෝක ඉන්න පසේ බුදුරජාණ වහන්සේලා ඒ වගේ රහතන් වහන්සේලා ලෝකයෙහි හටගත් අට උන් වහස ලෝක ඉදිට ලෝකයේ තැවරෙන් නැතුව ලෝකය කිසි ම ැනක ඇලෙන් නැතිව වාසය කරනවා ගෙනක මයි මේ උදාහරණය තේරුම පදුමංව තෝයේන අලිප්පමානූ ඒකෝ චරයකක්ග විසානකප්පුෝ මෙසේ තනිව හැසිරිය යුතුයි කඟවේන හඟක් වගේ සීහෝව සද්දේසු අසන්ත සන්තෝ කිසිම ශබ්දයක් නිසා පම්පා නොවෙන බයනොවන තැතිනොගන්නා සිංහයෙක් වගේ වාතෝව ජාලම්හි අසජ්්‍යමානෝ දැලකරනො පැටලෙන වාතය වගේ පදුමංව තෝයේන අලිප්පමානෝ ජලය සමඟ ජලයෙහි නොතවරෙන නෙළුමක් වගේ තනි වැහැසිරිය යුතුයි හරියට කඟවෙහෙන හඟක් වගේ. ඇැත්ත දෙව නිගාතාව. සීහෝ යථහා දාාට බලී පසයිහ, රාජා මිගානං අභිභුීය චාරිී, සේවේත පන්තානි සේනාසනානි ඒකෝ චරේ කක්ද විසානකප්පු මේ ගාථාවනුත්කේ වෙන සිංහයා ගැනම උපමාවක්, සීහෝ යතාහා දාාට බලී, ට බසී හෝ කැනෙ සිංහයට. දාට බලී කියලා කියන්නේ සිංහයට මයි දාට බලී කියලා කියෙ සිංහටම තවත් නමක්. සීහෝ ඩාට බලී යතා ද බලකොට ඇති සිංහයක් යම් සේයට මෙතන දලා කියලා කියන්නේ ඇත්තටම ඇතාට තියෙන ඇත්්දලගේ දලක් ගැනට වේ සිංහ තිනෙන දත්තුවලටම තමයි මෙතැන දල කියල කියන්නේ තමන්ගේ දත් තමන්ගේ බලය කරගෙන ඉන්න සිංහයෙක් යම්සේ. පසයි රාජා මිගානං අභිභුයිය චාරී මිගානං රාජා වනාන්තරය ඉන්න සියලු සත්ත්වයන්ට මිග කෑමතන අදහස් කරන්නේ වනන්තරය ඉන්න අනෙකුත් සත්වයන්ට අනෙකුත් සත්වයට රජවන සිංහයා අනෙකුත් සත්වයන් පසයිහ පහත්කොට හෙලා එවගේම අභි භය අනෙකුත්. කුත් සත්‍යවයන්න අභිබවා හැසිරන්නේ යම්සේද. ඒ වගේ සේේත පන්තානි සේනාසනානී පන්තානි පන්ත කලක කියන්නේ වනාන්තරය ඇතුළේ තියන වනාන්තරේ ඈතතියන පන්තානි සේනාසනානී වනයෙහි දුර පිහිට ලතියන ඈත පිහිටලතියන සේනාසනයන් සේවේත සේවනය කරවූ, ඒකෝ චරේකක්ද විසාාන කප්පුෝ එසේ සේවනය කරබින් තනිවම හැසිරෝ කෙන එක තමයි මේකෙ තේරුම. අරියට වනාන්තර න සිංහ රාජයෙක් අනෙුත් සතවයන්න මෙතන අදහස් කරන්නන්නේ නෑ සිංහරජය කනෙකුත් සතවන්න තලුම පෙළනො වගේ අනිත් ඇවට අනෙත් ඇව තලන්න පෙරන්න කියෙන අදහසක් නෙවීමතැන කියවෙන්නේ සිංහයෙක් අනෙකුත් සත්‍යවන්නේ එක මුසුවෙන්නේ නෑ හැමවෙලාෑම තනිව හැසිරෙන්නේ අනෙකුත් සත්වයන් හැමෝම සිංහගේ තේජසර යටත්වෙන හ තේජසින් අනිකුත්වන්න අභිභවනය කරනවා. අන්න ඒ වගේ තමන්ගේ තේජසින් අනිත් අයි අභිභවනය කරමින් සිංහරජයෙක් වගේ හුද කලාව හැස ියුතු ගෙනෙක තමයි මේ ගාතාවේ අර්ථය වෙන්නේ. අපි හැත්තත්තුම්වැනි ගාතාවටොම මෙත්තං උපෙක්කං කරුණං විමුත්තිෙන් ආ සේවමානෝ මුදිතංච කාලේ සබබේන ලෝකේන අවිරුජ්ජමානෝ ඒකෝ චරේ කක්්ග විසාන කප්පු මේ ගාතාවන්කි වෙන බ්‍රහ්ම විහාර සම්බන්ධව ්‍රහ්ම විහාරයෙන් වඩපු පසේ බුදුරජාණ න් වහන්ස කෙනෙක් ගේ ගාතාවක්. මෙත්තං මෛත්‍රිය උපෙක්හං පේක්ෂා බ්‍රහ්ම විහාරය. කරුණං කරුණා බ්‍රහ්ම විහාරය. සහ මුදිතන් කෙනෙ අවසන තිර මුදදිතා බ්‍රහ් විහාරය අතරම් පිරට ගන්නවා අනං. මෙත්තා කරුණා මුදිතා උපෙක්කා කියලා තමයි පිවල තිේ ගාතාවක් නිසා තමයි මේ පද එහට මහිට ගහිලා තියෙන්නේ. විමුත්ති විමුක්තිය කියලා කියන මේ හතරටම මොකද දවේශයෙන්ඒවගේ මනෙකුත් අකුසල ගතිවලින් ගැටීම්වලින් මුදවන නිසා මේ ගුණධර්ම වලට කියනා විමුක්ති කියලා විමුක්තිය කියලා. මුදවන්න ධර්ම එතකොට මෛත්‍රය? එවගේම කරුණාව සහ මුදිතාව උපේක්ෂාව කෙන වේ මේ විමුක්ති ආසේවමානෝ සේවනය කරමින් සේවනය කරමින් කොහොමද සේවනය කරන්න ඕනි කාලේ කාලේ කාල කල කිය කියන්නේ සුදුසු කාලයෙහි සුදුසු කාලයෙහි මේ සේවනය කරමින් එම නැත්තන් තමන්ට පුළුවන් පුළුවන් කාලයෙහි මෙවා සේවනය කරමින් අර්ථ දෙකම ගන්නට පුළුවන් සුදුසු කාලෙහි. දුස කාලෙහි කෙනනික විස්ත කරන්න සාමාන්‍යයෙන් මේ බ්‍රහ්ම විහාර වඩකොට විශුද්ධිමාර්ගයහෙන් විස්තරවෙන්නේ මුලින්ම අපි මෛත්‍රිය දියුණු කරන්නට ඕනි තමන් කරෙහි මෛත්‍රයේ දියුණ කරට ඕන වගේම අනකුත්තාය කෙරහි මෛත්‍රයේ දියුණු කරට ඕනි තමන්ගේ මෛත්‍රී සිත දෙියුණු කරලා ටිකටික දියුණු කළ පස්සේ අපි කරුණාවට යොබුවනවා.ඉන් පස්ස මුදිතාවට යොමුමුණ ඉන් පස්සේ තමයි උපේක්ෂාවට යොමුවෙන්නේ මේක තමයි සුදුසු පරිදි බ්‍රහ්මවිහාර වඩනවා කියලා කියන්නේ. ඉති ඉන් පස්සේ තවත් අර්ථයක් විිස්තර කල්ලා තියෙනවා ඒ තමයි තමන්ට පුළුවන් පුළුවන් කාලය මේවා වඩමින් ඒකන උදදාරනෙක දි මෛත්‍රය වඩන්න අස්ථාවක් තමන්ගේ දසේ කොයි හරි වෙලාවක තමන්ට ලැබුණුත් ඒේලාව මෛත්‍රී වඩනවා. ඒවගේ තමන්ට කරුණාව දක්වාන්නට කාට හරි අසරනෙක්ට වෙන්න පුුවන් තමන්ගේ යහළුුව එට්ට පවුල කෙනනෙක්ට දුකක් කරදරයක් වෙච්ච ලාකගන්න පුුවන් තමන්ට කරුණාව දක්වාන්නට අවස්ථාව ලවෙලති න ේලාව කරුණාව දක්වනවා කරුණාව වඩනවා. එඒගේ තමන්ට මුදිතාව දක්වන්ට වස්ථාවක් ලබ නොත්තෙම මේ වෙලාව මුදිතාව වඩනවා උපේක්ෂාවන්න නම් මැදහත්ව දුක්වවෙන්නත් නැතිව සරුව න්නත් නැතිව ැදහත්ව බලන් ඉන්න අවස්ථාවක්න තමට ැෙලතිේ ඒ ලාව පේක්ෂාවෙන් යුක් වෙනවා ඒ වගේ තමන්ට හැකිවෙලාවට පොහසු වෙලාවට මේ බ්‍රහ්ම විහාර වැඩීමත් කාලය කෙනවචරෙන් කියවෙනවා සබ්බේන ලෝකයන අ විරුද්්‍යමානෝ මේක කියන බ්‍රහ්මවිහාර හතර වැඩි ොත් කෙනෙක්ට එයාට පුළුවන් වෙනවා සියලුම ලෝකයා සමඟ. සියලුම ලෝකයා සමඟ නො ගැටමින් විරුද්ධ නොවමින් විරුද්ධ නොවමින් නොගැටමින් වාසය කරන්නට මොකද පින්නතුන් දන්නවා මේ බ්‍රහ්මවිහාරයම් කිසිගෙනෙක් වඩනවානං එයාගේ සන්තානයේ තියෙන ගැටීම් අඩුවෙලා යනවා දවේශය ගොඩා කඩුවෙලා යනවා. කවර කෙනෙක් මෛතයටේ විතරක් හරි වඩවා න. සැබෑ මෛත්‍රී අ්‍යාජව මෛත්‍රයේ වඩනව වනං සත් සියලු සත්‍යෝ සූපත්වේවාගලා හරිම ලැත්තන් තනි තනිම තමන්ගේ ජීවිතය තමන්ට සමීප අයව වෙන වෙන මරගෙන මෛත්‍රී වඩන්න කෙනෙකට පුළුවන්න්නම් කාලයක් මේ මෛත්‍රී වඩනකට අපේ හිතේ තිෙන දේශෂ අඩ වෙලායන කේන්තිෙ අඩුවෙලා යනු ගැටීම අඩු වෙලා යනවා. ඉතින් ඒ මෛත්‍රයේ විතරක් වඩුවත් එහ නිසන් සතතියනවා හරුණාව. දිතාාවසාහ පේක්ෂාවත් එක් මෛත්‍ර වැඩෝ ති දල බරන්න කොච්චරලපේ සන්තාන වල වෙනසක් වන පුළොඳගෙන කාලයක් කිස්ම කරගෙන ගියෝත් ඉතින් ඒවිදියට බ්‍රහම විහාර වඩලා බ්‍රහ්ම විහාර වඩලා මුළු ලෝකයම සමඟ සබ්බයන ලෝකයෙන්න අවිරුද්්‍යමානෝ විරුද්ධ නොවමින් කිසිම කෙනෙක් සමඟ ගැටීමක් ඇති කරගන්න නැතිව ගැටීමක් නැතිව ඒකෝ චඩේ කක්්ග විසාන කප්පුෝ කගවහෙන හඟක් වගේ තනිවැැහැසිදිය යුතුයි කෙනෙක තමයි ඒගා තාාවවිතේරම ඉළංගාතා අවසානගාතාවට කලින් ගාතාව ඇැත්ත හතරවනි ගාතාව රාගංච දෝසංච පහාය මෝහං සන්දාල යුත්වාන සංයෝජනානී අසන්තසං ජීවිත සංහයම්හි ඒකෝ චරේ කග්ග විසාන කප්පුෝ. රාගංච දෝසංච පහායමෝහං, රාගයද දවේශයද මෝහයද ප්‍රහානයකොට දුරුකොට සන්දාල යුත්තුවාන සංයෝජනානී සියලු සංයෝජන ධර්මයන් බිඳදම්මා පලාදම්මා විනාශ කොට තමා. අසන්තසං ජීවිත සංක යම්හි ජීවිත යක්ක්ෂය වෙන වෙලා වෙදි. ඒක ඇනෙ මැරෙන වෙලා වෙදි. ජීවිත ක්ෂය වෙලා යන වෙලා වෙදි. අසන්තසං සන්ත්‍රාසරපත්වෙන් නැතිව බයිටපත්වෙෙන නැතිව. ඒකෝ චරේ කග්ග විසාන කප්පුෝ කගවේ නහඟක් වගේ තනිව හැසලේ යුතුයි. එතු මේ ගාතාවේ? චර්තය සරලයි පංගතුන් තෙරෙන් නැති මේක කතාව පොඩ්ඩම් මතක් කරන මොද විශේෂයි මේ ගාථාව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වන්නට කලින් හිටපු අවසාන පසේ බුදුරජාණන් වහන්සේ විසිහ දේශනා කරපු ගාථාව පංගතු වහල ඇති බෝසතාාණන් වහන්සේ සිදුහත් කුමාරයන් වහන්සේ ලෝකයේ උපදිනපත්ය ලබන කොටත් මාතංග කියලලා පසේ බුදුජාණ වහන්ස කෙනෙක් ඉදි රජගහනුවර ව වහන්සේ වයසයි ගොඩක් වයසයි පිල්මිවන් පානට ඉතා මාසන්නේ මාතංග පසේ බුදුරජාන් වහන්සේ න්දගේ සාමාන්‍යෙන් බෝෂතාාන වහන්ස කෙනෙක් සාමානක බුදුජාණ වහන්ස කෙනෙක් පහල වෙන කොට බුුවෙන කොටෙනෙක් පසේ බුදුජාණ වහන්සේ ලෝක ඉන්න නැ ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ බුදුුවෙන කාලනෙ වෙයි උපදිනකොටම ඉපදුන අලුතම මේ පසේ බුදුරජාණන් වහන්සේ රජගාහනුවර වැඩයිදී සිදුහත් කුමාරයා ඉපදුන බව දැනගෙන බොහෝ දෙවිවරු මල් ආදිය අරගෙන මේ බෝසතාානන් වහන්සේට පුද පූජාපවත්වන්නට යනකොට මේ දෙවිවරු දකිනවා දෙවිවරු පිරිසක් දකිනවා මේ මාතංග කියන පසේ බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක ඉඳගෙන පුද කලාවේ වාසය කරනවා. දැකල කියනවා ස්වාමීනි අන්න බෝසතාාණන් වහන්සේ නමක් ඉපදිලා. ලෝකයට බුදුවරෙක් පහල වෙන්නටයි යන්නේ කියලා. ඉති මේක ඇහුන අර පසේ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ ආයුෂය ගැ විස බැලු හම තේරුම් ගන්නවා තමන්ගේ ආශයත් ගෙවිලා ඉවරයි දැන්ම් පිරුව පාට කාලය තමන් ඇැල්ල යෙන කියලා ති උන්වහන්සේ කරන්නේ හිමාලයහිවනයේ තියන මහාප්‍රපාත මහාපපාත කියල පරෝතයක් තියෙනවා හිමාලය වන්නේ පරෝතයක් ගැෙන සහන් වෙනවා ඒ මහ ඒ පරෝතය තමයි සාමාන්‍යෙන් පසේය බුදුරජාන් වහන්සේලා නිදහසේ ගිහිල්ලා පිරිනිිවන් පාන්නේ විශේෂවස්ාවල වෙනෙන තැංවල පිරිිවම් පාන ඇති නමුත් අ මහා ප්‍රපාත ගෙන පරෝතය වෙනම පිහිටල තියෙනව පසේ බුදුරජන් වහන්සේලා පිරිනිිවන් පාන තැනක් විදි හට ඇති.ඒේ මහා ප්‍රපාත කියන පරෝතය උඩට වැඩිය අට පස්සේ. එතන තියෙනෙ ප්‍රපාතයක් ඇත්තටම ඒ පරවෝතයකෙන කන් පරවතයගැන කන්ද කියෙනෙකන කන්ධ ප්‍රපාතයක් තියනවා. ඉතින් පසේ බුදුරජන් වහන්සලා මේ ප්‍රපාතයට පනිනවනෙවේ උන්වහන්සේලා ඒ කන්ද මුදුණනේ දලා නිදහසේ පිරිණවන් පානො. පිරුවන් පැවට පස්සේ ැ පසේ බුදුරජන් වහන්ස කෙනෙ පිරණවන් පැවට පස උන්වහන්සේගේ ඇට සැකිල්ල එතන නිතුරුවෙනවා පසේ බුදුරජන් පිුවන් පස බුදුරජන් වහන්සේ ඇට සැකිල් අර පරවත ෝඩ ඉතිරරි ළඟට වඩි පසේ බුදුජන් වහන්සේ ඊ ළඟට පිරිණිවන් පානට එතෙන්ට වඩි පස බුදුරජාන් වහන්සේ කලින් පසේ බුදුරජාන් වහන්සගේ ඇයට සැකිල්ලලා තමන් වහන්සේගේ අති අරගෙන පරෝතයට දාලා ඒ විනාස වෙලා දිරල යන්නට පරෝතයට දාලා උන්වහන්සේ එතන හිඳගෙන ඒ අළු තින් වැඩ පසේ බුදුරජාන් වහන්සේ පිරිණිවන් පානවා ඇති මෙෙම මයි ඒ සිද්ධිය දිගෙන් දිගටම වෙන්නේ ඉති අවසානයේ පහළ වන අවසායේ අපේ සිදුහත් කුමාරයා කුමාරයන් වහන්සේ බෝෂතන් වහන්සේ උපදින කොට ලෝක වැඩ ඉදපු අවන් පසේ බදුජාන් වහන්ේ වට මාතන්ග පසේ බුදුජාන් වහන්සේ තවයි දිහට මරර් පරෝතය මුදුනට වැඩම කරලා ඉට කලින් පිරිුවන් පාලා තිබුණ පසේ බුදුරජන් වහන්සේ ඇට සැකිල්ල පරෝතයට දා පරවතයට හෙලලා උන්වහන්සේ එතන පිරිණුවන් පාලනට සෝදානම්බව ඉඳගත්තා ඉඳගෙන තමන් වහන්සේගේ සන්තානය දිහා බරලා තමන් වහන්සේ පිළිබඳව තමයි මේගේආතාව දේශනා කරන්නේ රාගයත් රාගංච දෝ සංච පහාය මෝහං රාගයත් දේශයත් මෝහයත් දුර කොට දමා සන්දාාල යුත්තුව අන සංයෝජනානී තමන්ව සසරට බැද තබන සියලු සංයෝජනයන්ද පලාා දමා විනාශ කොට දමා නැතිකොට දමා අසන්තසං ජීවිත සංකයම් හි ජීවිත ක්ෂවෙන මොහොතේදී වත් සන්ත්‍රාසයකට පත්වෙනි නැතිව බයකට පත්වෙනි නැතිව බොහොම නිදහසේ. ජීවත්්‍යමින් ඒකෝ චරයේ කග්ග විසානකප්පුූ, කඟවේෙන හඟක් වගේ තනිවැහැසිටිය යුතුයි කෙනෙක තමයි ඒ ගාතාව තේරුම. හොඳ අපි යොම එොමු කග්ග විසාන සූත්‍රී අවසානගාතාවට භජන්ති සේවන්තිච කාරණත්තා, නික්කාරණ දුල්ලභා අජ්්‍යමිත්තා, අත්තත්හ පඤ්ඥා අසුචී මනුස්සා, ඒකෝ චරේ කග්ග විසාන කප්පුෝ. මේ තවත් පසේ බුදුරජාණන් වහන්සේ නොමකගේ භාෂිතයක් උන්වහන්සේ දේශනායක් කරන්නේ අද කාලයේ ඉන්න බොහෝ මිනිස්සුන්ගේ ලක්ෂණයක් ගැන හැමෝගේ ම ලක්ෂණයන් වේ බොහෝදනගේ ලක්ෂණයක් භජන්ති සේවන්තිච කාරනත්හා ලෝකේ මිනිස්සු තවත් මිනිස්සුන්ව භජනය කරනවලු සේවනය කරනවලු එකගෙන ආශ්‍රය කරනවලු මොකට දාශ්‍රය කරන්නේ කාරනත්හා ආශ්‍රය කරන්නද කාරණය තමයි. නොයෙකුත් ප්‍රයෝජනගන්නට ඒගෙන් ප්‍රයෝජන ගන්නට තමයි ආශ්‍රය කරන්න ප්‍රයෝජන ගැනීම තමයි කාරණය තවත් අයව ආශ්‍රය කරන්නට නික්කාරණා දුල්ලබා අජ්්‍ය මිත්තා අදකාල වෙනකොට නික්කාරණා මිත්තා කාරණයක් නැතිව තමන්ගගේ ගමක් බලාපොරොත්තු නොවී ප්‍රයෝජන ගන්නට බපොත්තු නොී ඇසරු කන මිත්‍රයෝ දුල්ලභා දුලබයි ලෝකයේ දුලබයි. අත්තට්ට පං්ඥා අසුජී මනුස්සා. අත්තටට ප්ඥා මිනිස්සුන්ගේ ප්‍රඥාව පිහිට ලතියෙන්නේ කොහෙද. අත්තට්ට ප්ඥා තමන්ගේ ආත්මය මත තමයි ප්‍ර්ඥාාව පිහිට ලතියන්න එක කියවෙන මොකක්ද තමන්ගේ ආත්මාර්යෙන ඉහිතන්න තයි ගොඩක් පෙලාට මනිසුගේ නොවන මනිස්ු පාවිච්චි කරන්නේ නිත් කෙනට අර්ථයක් කරන්න අනිත් කෙනට සතුඩක් ලබා දෙන්න. කෙනාට දියුණුවක් ලබා දෙන්න අනිත් කෙනට යහපතක් කරන්න නෙවෙයි ගොඩක් කලාවට මිනිස්සුන් මිනිස්ස මිනිසු තමන්ගේ චින්තනය යොදවන්නේ තමන් ගනම තමයි මනිස්සු හැම විලායම හිතන්න. තමන්ගේ චින්තන පච්ච කරන මන්ගේ දියුණු පිස තර අනිත්්‍යයගෙන හිතනයි ලක අදී කියෙනෙක තමයි ඒගේේවෙන්නේ අත්තට්ට පං්ඥා අසුචී මනුස්සා එ නිසා මිනිස්සු හරිම අපිරිසි දයි අසුචී කලකයන්නේ අප පිරිසි දයි කියනකයි අපිරිසිද වෙන්නේ ඇයි. අපිරි සිදුවූ කායක වාජසික මානසික ක්‍රියාවල යුක්ට වන නිසා ිනිස්සවා පිරි සිදුවයි භෝමිනිස්සු ලෝකයේ මේ වගේ නිසා ලෝකන්න බොහෝ දෙනා මේ වගේ නිසා කඟවේ නගක් වගේ තනිවම හැසරෙන එක තමයි සුදුසූ කියලා මේ පසේ බුදුරජාන් වහන්සේ ලෝකය දකිනවා. ඉතින් මේකාරණයටම අපි එකතුර එකතුර න බෝහතන්ගල බුදුරජන් වහන් දේශනා කරල ති නො කල්්‍යාන මිත්‍ර ඉ අන තමට සැබෑවටම තමන් ගැන හිතන තමන් ඉදියුණුව පතන තමන්ගේ සත්‍රර වලින් කටයුතු කරන කල්්‍යාන මි්‍රයඉන්න්න න කදාකවත් බුදුවරුවත් පසේ බුදුවරුවත් වෙනත්තාාරන් වහන්සේලාවත්ඒ කල්්‍යාන මිත්‍ර ඇසුරට කදකවත් ගරහ කරන්න නෑ එහෙම අය නැත්නං පාපමිත්‍රයංව එවගේම නරක මිත්‍රයංව ප්‍රයෝජන පිණි ඇස්සරු කරන මිත්‍රියංව ඇ සුරු කරන්නට යන්න එපා කියක තමයි උන්වහන්සේලාගේ හවවාදය වෙන්නේ එම තු කල්්‍යාන මිත්‍යවොත් අඇසරු කරන්න එෙපා කියලා උන්ොහන්සේලා කියන්නේ නෑ ති මේවාගේ ලක්‍ෂණවලින් යුක්්ටයිනං යම් කිසි කෙනෙක් තමන්ගේ භජනය කරන්නේ ඒවගේ සේවනය කරන්නේ තමන්ගේ ප්‍රයෝජන ලබා ගැනීමට පමණයිනං ඒවගේම නිෂ්කාරණව කාරණයක් නැතිව තමන්ගේ ප්‍රයෝජන ේක්ෂාවගේ ොර බැසරු කරන්න නැත්තං කරමන ඇසරු කරන්නේ එනම් ඒ මිතරයාගේ සැබෑස්ුරූපය තේරුම් අරගෙන තමන් තනිවම පුද කලාව හැසිරෙන්න්නට සොදුසුවගෙන තමයි මේ ගාථාවේ තේරුම හොඳ පතින් අපි ඒ අවසංකරන්නට යෙදනේ සොත්ත නිපාත පාලිය තියන කක්ග විසාාන සෝත්‍රය අවසාන ගාථාව තිය අපි සතිගානක් ඉගන ගත්ත මුල් සතිරිිකේ නං මිට මාස කිහිපයකට පෙරාපි පටන් ගත්තේ ඉතින් ගාථාව පහ හය වගේ අපි දවසකට අධ්‍යනය කරා ඉගන ගත්තා. ඉන් පස්ස අර මුල් ගාතාවවලන අප ොඩා ගැඹුරු ධර්මකාරණකිහි පෙකුක් සසාගච්චා කලාා නමු පස්සට පස්සට ගාතාවරතින ඒ කාරී ගතිය නිසා මකොද හැම ගාතාවකම් වගේකි වෙන්නේ ගොඩා දුරට එකම එකට ලඟගින් ලගඟින් ගැන අර්ථටිකක් අලූතින්ම ගැම්ඹරු ශේෂ ධම කරුණු අපි නිතර හම්බවෙනනි නැමේ ගාතා ටිකේ එනිසා තමයි අපි දවස් දෙකගින් ගාතා දහය දහායගානි අරගෙන කක්ග විසාන සූත්‍රය අවසංකලේ ොකද සුත්්‍ර නිපාතපාලයේේ තවත් ඇදකගත් සූත්‍ර ගොඩක් අපට ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන නිසා නමුත් එහෙම විශේෂ කරුණු ගැඹුරු කරුණු අලුත් ධර්ම කරුණු ගොඩක් මේකින් හම්බ නොවනත් අපි හිතනාව පංවතුන්ට පසේ බුදුරජාණ වහන්සේලාගේ තියෙන ඒ නොහසලගේ සැනසීම ගැන ඔන්වහන්සේලාගේ අධ්‍යාත්මක සුවය ගැන න්වහන්සලගේ චින්තන ක්‍රමය ගැන ඒ උතුම් වූ මහා සත්වයන්ගේ මහාකල්ප කෝටි ගණන් පාර්මීධර්ම පුරාගෙන ඒ තත්වයට පත්වුණන ඒ මහා සත්වයන්ගේ තින අධ්‍යාශය ගැන තේරුම් ගන්නට මේ මේ දේශනා කිහිපය කක්ග විසාන් සූත්‍රය පිළිබඳව අපි කරපු දේශනා කිහිපය. ෝ ජනවත්වෙනට ඇති කියලා අපි ේක්ෂා කරනවා තිප පින්ග ොතුන්ඩ පුුවන් නිදහස්ලාවට මේ කක්්ග විසාාන සෝත්‍රයන ගාතාවන් සජ්ජානා කරලා බොම ශ්‍රද්ධාවෙන් ගෞරුවෙන් සජ්ජානා කරලා ඒ පසේ බුදුරජාණන් වහන්සලා ගැන තමන්ගේ ශ්‍රද්ධාව ගෞරවය වැඩිදියුණු කරගන්නේ වගේ උන්වහන්සලට බන්ධනාමාන කරගන්න එෙන අපි අදට අපේ ධර්ම දේශනා බවසං කරනවා ලබන සතියේ ඊළඟ සති අපි සුත්ත නිපාතපාලියන ඊළඟ සෝත්‍රය සාකච්ඡා කරන්නට පටගන්නවා ින්නතුොන්ට ගැටු තිේවනම් කදග වන සූත්‍රය බලළිබඳවා දැන්ෙ යොම් කරට අවස්ථාව ගන්නපුස ස सान में पिरුවन න තැන විදිට 19 මේතන විතරයි पिरුවन पाාने केර नीතියක් නැහැ सामा්‍යिक එතන हिमाल පते महाप्්‍රපාත කියන हिमाල बनाई महाप्්‍රපාතකන पार्वते වෙලා තිය ලලාට පिරිවන් පෑම ස්ථाනයක් විදිහට ඉතින් හැමුවම මෙතැන පිරවන් පානවාමයි කියර ීතියක් නැහැ වෙනත් තැන්වල පිරුවන් පල තියෙන සේ දුරජණ හන්සලා ख හට स्वाना माटनाुुसी महादर में वह समानाधाुरशगेपामा स्वाविना से விஷமே ச க விசா சோத்திர தம்மைமானனு வெடிபுறம்ப விஸ்தர சதாான் வேன தன பசே ரஜான சிலக்கன்ன வடி பொறம விஸ்தரத்தனுும் மத்தன. இட்ட அம்மத்தரவ தவற் சமகார கதாப்புத் தயனவா வெனவேென... වෙනවෙන තැන්වල දැන් උදාහරයක්කුදිට අපේ බෝසතාානන් වහන්ස ගැන විස්තර වන සමහර කතාපොත්වල තියෙන පස බුදරදන් වහස ගැන විස්ත බෝතන් වහන්සගේ පුතා පැවිදි වෙලා පසේ බුද්ධත්තෙර පපත් වෙච තැන් ඉරි පස්සේ අර අහලතති වැෑන ඉරි පස බෝෂතාණන් වහන්සේ චෛත්‍ය වටට බද පෝජපොත්තපු හැඩි තමන්ගේ පුතාට පස බපුදන් වහන්සේ ඒගේ තැන් තැන්වල හම්බ වෙන විසිරලා යෙන තව කතාපුවත් තියනවා පස ුදුරන් වහසල ගැන ක්ම තැනක ැටිවෙලා තියන තැනකට තියෙනෙ මේ කක්්ග විශන සෝතය තමයිත තෙරවාසයි आ, ना म्य ौदाනෑ න मौदाने හරියට मකද इදियाल कोද තැන තැන ම කොඩ कोලන්නहा ජෙන්න් කැන්නේ ජයින කියන එකමද ජන කියනෙ කනේ දෝ ජෙන්න් කරන්න ජයින කියන මේක න එකට සම්බන්ධය නෑ ඇතරවා තරසානයි එහෙමමොක ජයින කියනග ඇතරම ඒකාලය බුද් බුද්ධ කාලින් දලම තිබල යනවා ඒවගේ අපේ බුදු දහමට ගොඩාක් ලඟින් යන වෙනත් තාගම් කර්මය කරම් පල අදහන ඒ වගේම පස් පව් සහ අනෙකුත් අකුසල් වලින් මිදෙන්න්නට උදෙස් දෙෙන ආගමති බිලතියනවා විශේෂම නිගන්ටනනාත පුත්ත කියල කියන්නේ එහම කෙනෙක් එයා ගොඩාක්දුරට අපේ බුද්ධ දර්ශනයට සමානයි යාගේ බුද් දර්ශනයනේ බුදු ධහමේ තියන මේ අපි කියයන්න ඒවට එකකන් සීලේ වගේ ේවර ගත්වතිම ගොඩත් ලොට සමානයනත් ලොකුම වෙනස තමයි දර්ශනයඒන්නේ දි දිිට්ටියය සම්මමා ිත්තය ිත්‍ය දුෂ්ි ක ලාි කටනවන දෙකට උදාහරණනයක්ක විදිහට උදාහරනැකවිදිට ඒගොල්ලො සසරක් ගැන දකින විදිහ එම නැත්තං ආත්මය ගැන ඒගොලු නිර් වචනය කරන අර්ථකථනය ගැන විදිහය ගත්තට පස්සේ ගොඩක් වෙලාවට මුකක්හරි තැනක පටලලා වගෙන තිබල තින වදගෙන විල තින ඉතින් කොච්ර හොඳ දේවල් කරන්නගෙ ප දෙස්තුන් අර මූලි මූලික තැන්වල වරද්ධගත්තර පසේ ඒම්පූර්ර දර්ශනයම වැරදි දර්ශනයයක් බවට පත්වනවා. කොච්චර සත්තු පරන්න නිපාකලො දස්තුන්නත් ඒයි සත්තුමරන්න නිපා කියන්නෙ ලෙවට පස්සේ ඇතුළට ඇතුළට ප්‍රශ්නය ඇහට පස්සේ අන්ඳමට හිරමෙන වනන් අතිමටෙනන උත්තරේ වැරදිනම් ඒ මුලු දර්ශනයීමම වැරදි දර්ශනයක් බවට පත්වෙනවා ඒ එනිසා තමයි ඔය සමහර හොඳ ඉතාම හොඳ චරයාවන් උගන්වන ආගම් පවා බුද්ධ දර්ශනයට අවට පස්සේ ටික් වැරදී කියන නිගමනයට දාලා තියෙන්නේ අර මූලික හරය වැරදි වඋුණඩට පස්සේ සම්පූර්ණ දර්ශනයම වැරදී කියෙන කියන්න සිද්ධ වෙන නිසා මෙහම තමයි විස්තර කලා තියෙන්නේ මං වොඩක් අතාවකි වේ ජයින ආගම ගැන මේ මහත්මයාව නිසා. එතින් අපි දේශනාව මැතිරින් අවසන් කරමු අපි ලබන සතියේ ඉළඟ සුප්තනිපාත දේශනාවෙන් දේශනාවදී ඉළඟ සම්භාෂනයට අපි සම්බන්ධවෙම්. ති හම දෙනාටම මෙතෙක් වෙලා පසේ බුදුරජාණ වහන්සේල්ලාගේ විස්තර උගෙන ගනිමින් උන්හස ලග තිනේ සැසීම උන්ොහස ගතින ධර්ම සුවය අධ්‍යාත්මික සුවය පිළිබඳව ඉගෙන ගනිමින් අසමින් සාකච්ඡා කරමින් සිතමින් ඒ සුවය විඳමින් එවගේ පාලි ධාථාවන් අසමින් සජ්්‍යායනා කරමින් ලිවා යාර්ථ උගනිමින් රැස්පත් කර ගත්තා වූ ඥානසම්ප්‍රයුක්ත මේ කුසල සම්භාර ධර්මය. එවගේ ශ්‍රද්ධාවෙන් වීරයෙන් සිහියෙන් සමාධියෙන් යුක්ත මේ කුසල සම්භාර ධර්මය පින්නතුන් හැම දෙනාටම ඉතායික්මන් භවයක ප්‍රාර්ථනය බෝධියකින් අචරාම්වර නිවණින් සැනසීම් පිණිස හේතුවේවා වාසනාවේවා. නිර්වාණයට පැමිණ තාක් කල් පින්නතුන්ට ඉතාම සැනසිලි දායක ජීවිත ගත කරමින් තාම සකටෙන් යුක්ත ජීවිත ගත කරමින් තමන්ගේ ජීවිතයත් සැනසීමෙන් ගතකරන ගමන් තම අනිත් අඇගේ ජීවිතත් සනසවමින් සසර ගමන ගමන් කරන්නට හැකියාව ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කර ගනිමු හැම දෙෙනටම තෙරුවන් සරණයි. බुද්ධ සාසනங చරஙติດ್ठතු, බුද්ධසාසනం చරஙติດठතු, බුද්ධසාසනం చරஙතිठතු සාधु සාधु සාधು